සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුයේ සදහම් සරණ රාත්‍රී ධර්මදේශනාව සමග. මෙම ධර්මදේශනා මාලාව වෙත අද වෙනුවට බොහෝ පිරිසක් යොමු වෙලා තිබෙනවා. මෙම ධර්මදේශනා මාලාවෙන් පිරිසිදු සද්ධර්මයේ දේශනා කරන්නේ විශේෂයෙන්ම මුල් බුදු සමයට අදාළ සද්ධර්මය තමයි සදහම් සරණ ධර්මදේශනා මාලාවෙන් අප විසින් විකාශය කරනු ලබන්නේ. මුල් බුදු සමයේ යනු පළමු දෙවැනි ධර්ම සංගායනාවෙහිදී රැස් කරන ලද ධර්ම කරුණු තමයි මුල් බුදු සමය කියන්නේ. මුල් බුදු සමයට අනුරූපව අප විසින් ධර්ම කරුණු විස්තර කර දීම තමයි මෙතන සිදු කරන්නේ. කිසි කෙනෙකුට විවේචනයක් නෙවෙයි, නමුත් වැරදි ක්‍රියාවන් විවේචනය කිරීමක් මෙම සදහම් සරණ ධර්ම දේශනා මාලාව තුළින් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ මූලික වශයෙන් මාර්ගඵලලාභීන් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව. ප්‍රථම කොටම අපි නැවතත් මතක් කරගන්න ඕන මාර්ගඵලලාභීන් ඔවුන්ගේ මාර්ගඵලලාභේ ප්‍රකාශ කරන්නේද යන වග පිළිබඳව මා වැඩසටහනක් කලින් නිකුත් කරා. ඒ වැඩසටහන අනුව මා පෙන්වා දුන්නා මෙන්න මේ කරුණු. ඒ කරුණු නැවතත් මතක තබා ගන්න. බුදුන් වහන්සේ බුද්ධත්වයට ලබා ගන්න උත්සාහ ගන්න අවස්ථාවේදී පාපී මාරයා මාර දිව්‍ය පුත්‍රය ඇවිල්ලා උන්වහන්සේකින් ඉල්ලා හිටිනවා, ඔය මාර්ගඵල නිවන් නිවනට යන එක අන්තිම අමාරු වැඩ, නිවන් දකින්න බෑ, බුරු වැඩ කරන්න එපා, දිව්‍ය ලෝකේ යන්න උත්සාහ. එහෙම දිව්‍ය ලෝකේ යන්න උත්සාහ කරන විදිය පරදුවර තියලවත් ඔහොම තියලා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ එම අවස්ථාවේ මාරයාද ඔවුන්ගේ සෙනගද නොයෙකුත් විප්‍රපකාර කරා බුදුන් වහන්සේ අධෛර්යයට පත් කරන්න. ඒත් උන්වහන්සේ අධෛර්යයට පත් නොවී තමන්ගේ බුද්ධත්වය මතක තබා ගන්න ඕන පස්වක තවුසන්ට දේශනා කළා. පස්වක තවුසන්ට බුදුන් වහන්සේ විසින් දේශනා කරේ නැත්නම් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා අද වෙනුවිට බුද්ධ ශාසනයක් නැහැ. කවර කාලෙකවත් බුදු ශාසනයක් ඇති වෙන්න හේතුවකුත් නැහැ. නමුත් මාරයා බුදුන් වහන්සේට ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වීම කමක් නැහැ, දැන් ඉතින් මම ඒක ඉවසනවා, නමුත් කාටවත් කියන්න එපා බුදුනා කියලා කියලා. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න ඕන බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ බව කියන්න එපා කියන එක මාරයා විසින් කරන ලද යෝජනාවක්. ඒ වගේම යම්කිසි මාර්ගඵලලාභියෙක් වූ තමන් මාර්ගඵලලාභයක් ලැබුවා කියන එක කියන්නේ මතක තබා ගත යුතු මාර්යාගේ නියෝජිතයෙක්. ඒක ඒක එහෙම. මොකද හේතුව පින්වත්තුනි ලෝහිච්ච කියලා සූත්‍රයක් තියෙනවා, දීර්ඝ සූත්‍රයක් දීඝනිකායේ. දීඝනිකායේ ලෝහිච්ච සූත්‍රයේ පැහැදිලිව බුදුන් වහන්සේ දේශනා කරනවා මාර්ගඵලලාභීන්ගේ උතුමමක් තමයි තම මාර්ගඵලලාභය අන්‍යයන්ට ප්‍රකාශ කළා, අන්‍යයන්ද එම මාර්ගයට ගැනීම. මේක අට කතාවේ ඊටාම ලස්සන තැනක් තියෙනවා. මේක ගොඩක් වෙලාට අය හිතනවා මේ අට කතාවත් මාර්ගඵලලාභයේ ප්‍රකාශ කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් නැහැ. අට කතාවේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. එක්තරා ස්වාමින් වහන්සේ නමකට, රහතන් වහන්සේ නමක් වෙත එක්තරා පුද්ගලයන් පිරිසක් යනවා බණ අහන්න. එහෙම බණ අහන්න ගියාම උන්වහන්සේ මොකද්ද කරන්නේ? අහසේ තමන් වහන්සේගේ සලුව ඉලලා අහසට පැන නැගිලා ඒ සලුව උඩ එළමිනිය ගොතාගෙන වාඩි වෙලා බණ කියනවා. අන්නේ බණ කීම තුළින් මේ පුද්ගලයෝ ශාසනයට වහාම එකතු වුණා කියන මේ වගේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා හිතාගෙන. ඒ නිසා බින්දුනේ මේක පේනවා මේ රහත් භාවය නැතහොත් මාර්ගඵලලාභය කියන කරුණු දෙක රහසක් වශයෙන් තබා ගැනීම තමයි මාරයාගේ අවශ්‍යතාවල තියෙන්නේ. එනිසා යම්කිසි කෙනෙකු මාර්ගඵලලාභී එය ප්‍රකාශ කරන්නේ නැත කියලා කියනනම් මතක තියාගන්න ඒ පුද්ගලයා මාර්ග පාක්ෂික බලවේගයක් කියලා. බුදුන් වහන්සේ කියන්නේ මතක තබා ගන්න මාර්ගඵලලාභීන්ට ස්වකීය මාර්ගඵලලාභය තමන්ටම දැනගන්න පුළුවන්, තමන් විසින් බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්, අන්‍යයන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. මේක ඉතාම පැහැදිලිව මං කිව්වා අනාථපිණ්ඩික සූත්‍රයන්හි සංයුක්ත නිකායේ පැහැදිලිව අඩංගු වෙන බව.
ඊළඟ දේ තමයි මාර්ගඵල ලාභීන්ට අන්‍යයන් වෙත යන්න ඕනේ නෑ, තමන්ගේ ගුරු දේවයන් වෙත යන්න ඕනේ නෑ. මාර්ගඵල ලාභිය හකිස්සවා ගන්න එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක තියෙනවා දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ. කොහොමද ධම්මා දාස පරික්ෂණක, මේ ධම්මා දාස කියන්නේ සදාහන් කැඩපත්, කැඩපතක් ගාවට ගිහිල්ලා මූණ බලන්නක් වගේ තමන් මාර්ගඵල ලාභීෙක්ද නැද්ද කියන එක තමන්ටම බලා ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි, ඉතාම සරල දෙයක්. තමන් ගැනම විමර්ශනය කරනවා. තමන් උතුම් කිරිය අචල සද්ධාව තියෙනවද, ධර්මයේ කිරිය අචල සද්ධාව තියෙනවද, ආර්ය සංඝරත්නයේ කිරිය අචල සද්ධාව තියෙනවද, මුලින් මැදින් අගින් නොකරලාද, ආර්යකාන්තෝ පංචශීල උත්පදාවේ තමන් ඉන්නවද කියලා තමන්ම පරීක්ෂා කරගන්නවා. අන්නේ තමන්ම පරීක්ෂා කළ බැලීමේදී තමන්ට තේරෙනවා නම් තමන් මාර්ගඵලලාභී බුදුහාමුදුරු කියනවා තමන් මාර්ගඵලලාභී බව පිළිගන්න. එච්චරයි, මේක හරි සරල දෙයක්. ඒ වගේම දීඝායු උපාසක සූත්‍රයත් අනාථපිණ්ඩික සිටුතුමා රබයා දේශනා කළාද තවත් සූත්‍රයක් තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. මේක දන්නේ නැත්නම් ලියලා තියාගන්න. යම්කිසි කෙනෙකු සෝවාන් මාර්ගඵල අංග හතරක් තියෙනවා. මම කිව්වා බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝරත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් කරනද, ආර්යකාන්තෝ පංචශීලා ප්‍රතිපදාව යන කරුණු හතර සිල් ගන්නාක් වගේ සමාදන් වෙනවා නම් ඒ පුද්ගලයා සෝතාපන්න ඵලයට පැමිණෙනවායි කියලා. මේක මම කියන දෙයට අභියෝග කරනවා නම් බලන්න සංයුත්ත නිකායේ දීඝායු උපාසක සූත්‍රය. ඒ වගේම තවත් සූත්‍රයක් තියෙනවා අනාථපිණ්ඩික සිරිතුමා මහරබයා දේශනා කරපු පේදී 6ක් 7ක් වගේ තියෙන කෙටි සූත්‍රයක්. ඒ කෙටි සූත්‍රයේ මේ කරුණ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. නමුත් මේ කියන කරුණු කිසිම කර්මස්ථානාචාරික වාරයක විසින් දැකලා නැහැ. මේවා විභාග කළා නැහැ. සම්පූර්ණ වෙනස් මාවතක් අද වෙනුවිට ධර්ම මාර්ගය කියලා කියන්නේ. අන්න ඒකයි මම මේ කියන්නේ. මුල් බුදු සමය තියෙන බුදුන් වහන්සේ දේශනා කරන ආර්ය මාර්ගය අද දේශනා කරන ආර්ය මාර්ගයට වඩා සහ මුලින්ම වෙනස්, ඒ වගේම ඉතාම සරල දෙයක්. මොනක ඉතාම සරල දෙයක් වෙච්ච නිසා තමයි බුද්ධ කාලයේදී අති විශාල පිරිසක් මාර්ගඵල ලැබුවේ. අද මාර්ගඵල ලබන්න බැරි, මේකයි අමාරු පාරක, කටුකොහල් තියෙන පාරක යන්න අමාරුයි. ඒ යන්න අමාරුකම නිසා තමයි මාර්ගඵලලාභීන් අද අඩු විරල. මොකද දැන් අද උගන්නන්නේ එක්කෝ නව මහා විදර්ශනා වඩාගෙන බොහොම අමාරු මාර්ගයක් අද උගන්නන්නේ. එහෙම නැත්තම් කියනෝ අද මාර්ගඵල ලබන්න බෑ, යන්න තෞතිසාවට එහෙ ඉන්න දෙවියෝ දෙවියෝගෙන් බණහන්න, බණහල මාර්ගඵල ලබන්න කියලා. තෞතිසාවට ගියාට පස්සේ බණහන්න දෙවියෝ ඉන්නවයි කියලා කවුද කියන්නේ? කොහෙද තියෙන්නේ මේවා? තෞතිසාවේ තියෙන්නේ දිව්‍ය විමාන. මේ දිව්‍ය විමානවල මතක තියාගන්න ඕන, දිව්‍ය විමානවල දෙවිවරුන් සතුට වෙවි කල් ගෙවනවා. මොකද මේක ක්‍රීඩා. මේ සමානට මේ ක්‍රීඩාවෙන් කල් ගෙවන තමන් දන්නේ නැහැ තමන්ගේ කාලය වෙනවා. දෙවිවරු ඉන්නවා බණ කියන්නේ. ඒ හිටියයි කියලා ඕක ලේසි නෑ, ඒක සුලභ නෑ, ඒක බොහොම අමාරු වෙන දෙයක්, කලාතුරකින් වෙන දෙයක්. තුසිත දිව්‍යලෝකේ බොහොම දෙවිවරු ඉන්නවා, මේ ධර්ම කතික දෙවිවරු. නමුත් මතක තියා ගත යුතුයි තෞතිසාවට තුසිත ලෝකෙට යන්න බෑ ලේසි. ඒක අමාරු දෙයක්, බොහොම අමාරු. මම පැහැදිලි කරන්නම් ඇයි අමාරු කියලා. මේ ගොඩක් අය දන්නේ නැහැ. ප්‍රධාන කොටම බුදුන් වහන්සේ කියන මේ කටිය දානමාන ආදී පින්කම් කළා තමයි මේ දිව්‍ය ලෝකේ බලන්නේ. දිව්‍ය ලෝකේ යන්න බලන්නේ දානමාන ආදී පින්කම් කළා. සූත්‍ර පිටකේ තියෙන්නේ. ඒ දාණයට කියනවා නිදන් කිරීම. දන් කියන්නේ දීම, නිදන් කියන්නේ නොදීම. නිදන් කියන්නේ තමන්ගේ මතු ප්‍රයෝජනෙට ආරක්ෂා කිරීම. දැන් ගොඩක් අය ගිහිල්ලා දන් දෙන්නේ තමන්ගේ මතු ප්‍රයෝජනෙ පිණිස, මතු සසරේ ප්‍රයෝජනෙ පිණිස. බුදුන් වහන්සේ දේශනා කරනවා මතු සසරේ ප්‍රයෝජනෙට පිණිස දෙන දාණය චාතුර්මහරාජිකෙන් එහාට ප්‍රතිඵල දෙන්නේ නැහැ. චාතුර්මහරාජිකෙන් එහාට ප්‍රතිඵල දෙන්නේ නැහැ. චාතුර්මහරාජිකෙන් එහාට ප්‍රතිඵල දෙන්න නම් දන් දෙන්න ඕන, සම්පූර්ණයෙන්ම හිතෙන් අයින් කරන්න ඕන. මගේ මසුරු බල දුරු කිරීමට මම දානය දෙනවා කියලා හිතාගෙන තමයි දන් දෙන්න ඕන. යම් කිසි කෙනෙකුට තුසිත දිව ලෝකෙට යන්න ඕන නම් එයා සකෘදාගාමි වෙන්න ඕන. මොකද ධර්මයේ සඳහන් වෙන දෙයක් තමයි තුසිත දිව්‍ය ලෝකයේ බොහොම අතලොස්සක් පිරිසක් ගියේ. බොහොම අතලොස්සක්.
උදම උදාහරණය තමයි ගණිකාවක් හිටියා. මේ ගණිකාව සිරිමා කියන ගණිකාව මරණින් මතු ගියේ තුසිත දිව්‍ය ලෝකෙට. මොකද සිරිමාව සෝවාන් ඵලයට පැමිණියා. සෝවාන් ඵලයට පැමිණිලා නිකන් හිටියේ නෑ. සිරිමාව සෝතාපන්න ඵල සමාපත්තිය සමවැදුණා. කලාතුරකින් තියෙන පුද්ගලයෙක් තමයි. සිරිමා ගණිකාව තමන්ගේ වෘෂිය ඇතිලා වැඩ හවරල් කරලා සමාජය එහෙම වෙන්නේ නැති. අපි දන්නේ නෑ. අපි හිතන්නේ එහෙම කරන්නේ නැති සමාජයට නවත්තන්න නැති ඒක අපිට අදාළ නැහැ. නමුත් සිරිමාව සෝතාපන්න සල සමාපත්ති නිසා පමදිච්ච එකම පුද්ගලයා තමයි සඳහන් වෙන. ඒ කියන්නේ ඉතිහාසගත වෙච්ච එකම පුද්ගලයා තමයි බුද්ධ කාලයේදී සෝතාපන්න ඵල සමාපත්තියට සම්බන්ධයි කියලා සිරිමාව. සිරිමාව ගියා කොහෙද? තුසිත දිව්‍ය ලෝකෙට. මේක තියෙන්නේ කුද්දක නිකායේ විමානවතු පාළි. නමුත් අතිබෞතරයක් සෝවාන් ඵලලාභී මරණින් මතු උපදින්නේ තාවතින්ස කියන දිව්‍ය ලෝකයේ. මතක තබා ගත යුතුයි දිව්‍ය ලෝක හයම මාර්ගඵලලාභී සඳහා විවෘතයි. අනාථපිණ්ඩික සිටුතුමා උපත්තිය ලැබුවේ චාතුර්මහරාජික දිව්‍ය ලෝකයේ. ඔහු සංවට්ඨගාමී සෝතාපන්නේ. මේ සංවට්ඨගාමී සෝතාපන්නයා මොහු චාතුර්මහරාජිකය තාවතින්සය යාමය තුසිතය නිර්මාණ රතිය පරිනිර්මිත වසවර්තියකින් දිව්‍ය ලෝක හයෙම ඉපදිලා නැවත මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා අරහත් ඵලයට පැමිණලා නිවන් දකිනවා. මෙහෙම පුද්ගලයන් බුද්ධ කාලේ 5 දෙනයි හිටියේ. ගොඩක් නෑ. එමක පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. මාර්ගඵල ලැබීම තමයි දිව්‍ය ලෝකේ යන තියෙන පාර. එහෙම නැතුව විකෘති අලුත් අදහස් ගෙනල්ලා මිනිස්සු අමාරු දෙමින්නේ.